අපි හදයි කාලෙන් මීට කලින් කතා කළේ ඊයේ දවසේදී අපි කතා කළේ විශේෂයෙන්ම මේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මේ කටයුතු පිළිබඳව කතා කරනවට වඩා අපිට සිද්ධ වුණා අර ඉන්ධන නෞකාවක ඉන්ධන විසිරීමත් එක්ක අපේ පරිසරයට කොච්චර හානියක් සිද්ධ වුණාද කියන කාරණය පිළිබඳව කතා කළා. ඉතින් වැඩි කාලයක් මේ ප්‍රශ්නෙට දුන්න හින්දා අද දවසේ මම හිතුවා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ කාර්යභාරය පිළිබඳව කතා කරමින් අද අපේ පරිසරය විශේෂයෙන්ම මේ අපේ මුහුද කොතන තියෙන්නේ කියන කාරණය පිළිබඳව ඔබතුමන්ගේ මුලින්ම අහන්නට මම කැමති මුලින්ම ප්‍රශ්නය ඔබතුමන්ගේ විදේශ රටවල් එක ගත්තාම අපි කොතනද ඉන්නේ අපේ මුහුද කොතනද තියෙන්නේ ඇත්තටම අපි බලවතින් අපේ රටේ තියෙන මුහුද අපිට සම්පතක් ඉන්දියන් සාගරයේ ගතට ඉන්දියන් සාගරයේ ඉන්දියාව ඒ ප්‍රදේශය සහ බංග්ලාදේශය බංගලි බොක්ක ඒ ප්‍රදේශයේ තියෙන තැන්වල සාපේක්ෂව අපේ ලංකාව තියෙන ඉන්දියන් සාගරයේ පහළ මර්මස්ථානික මධ්‍යම ඉන්දියන් සාගරයේ මේ තියෙන පිහිටීම අනුව අපේ රට ඉතාමත් වැදගත් තැනක තියෙන මොකද ලෝකේ නැගෙනහිර සහ බටහිර යාකරට සම්පූර්ණ විශාලම අපි කියන හයිවේ එක එහෙම නැත්නම් මහා මාර්ගපත්ති මුහුදු මාර්ගපත්ති වැටලා තියෙන අපේ රට ගාවින්ම ඊට අමතරව අපේ රටට ආසරින් ඉතා විශාල ජීවක ප්‍රමාණයක් ගමන් කරන ලොකු මුහුදු සාගර දීවල් මේ නිසා සාගරයේ තියෙන දූෂක ද්‍රව්‍ය පොච්චර එකතු කරලා මේ සාගර දීවල් හරහා කණුකරණය වෙනවා ඒ නිසා අපේ සාගරයට ආසන්නව ඉතා වැඩි දූෂණ ප්‍රමාණයක් බලා ගන්න වෙන්නේ නැහැ මොකද දූෂණය කරන හැම දෙයක්ම සාගර දීවල් හරහා කණුකරණය වෙන නිසා මීට අමතරව බංග්ලාදේශයට උඩට ගියදී මේ ප්‍රදේශයේ එච්චර ලොකු සාගර දීවල් නැති නිසා කොච්චර දූෂණයක් ප්‍රබල දැම්මත් එන්නේ නැහැ ප්‍රදේශයේ සාගර දූෂණය වීම වැඩි ඒක වගේම ඉන්දියාවේ නැගෙනහිර පෙරලෙත් ඒ තත්ත්වය බලා ගන්න පුළුවන් අපි තුලින් ලෝකේ ඕස්ට්‍රේලියාව වගේ ප්‍රදේශවල සාගරය මීට වඩා හොඳ තත්ත්වයක තියෙනවා මොකද මේ ප්‍රදේශයේ දූෂණ තත්ත්වයන් අඩු වෙලා තියෙනවා ඒ රටේ කසල කළමනාකරණය සහ අනිකුත් දූෂණ තත්ත්වයන් හොඳින් කළමනාකරණය කරගෙන ඉන්න නිසා ඊට අමතරව නැගෙනහිර අප්‍රිකාවේ ඉතා හොඳ වෙරළවල බලා ගන්න පුළුවන් මොකද ඒ රටවල ගොඩක් තියෙන්නේ වෙරළට ආසනම තියෙන්නේ කැලෑ සහ ජනනිවාසවලින් තොර භූමි නමුත් ජනනිවාස තියෙන හැම තැනකම දූෂණ තත්ත්වයක් බලා ගන්න පුළුවන් ඊට අමතරව අපි කියන්නේ කැරිබියන් ප්‍රදේශවල ඒ වගේම නෝත් උතුරු මුහුදේ ඒ තැන්වලත් ගොඩක් තැන්වල සාගරය හොඳ මට්ටමක තියෙනවා අපේ වගේමයි නමුත් ශ්‍රී ලංකාව වල තියෙන සාගරය අපිට සම්පතක් ඒ වගේ තා හොඳ මට්ටමක අපි සාගර සම්පත් තිබුණත් අපේ රටේ වෙන සමරක් දෝෂ පරිසර දෝෂණ තත්ත්වය නිසා හැම තැනම නැති වුණත් සමහර තැන්වල සාගර ජලය ඉතාම දූෂණ තත්ත්වයට පත් වෙලා තියෙනවා මේ තත්ත්වය නිසා අපේ රටට බලපෑම තියෙමින් පවතින මොකද අපේ ශ්‍රී ලංකාව සංචාර කර්මාන්තය සහ දීර්ඝ කර්මාන්තය මත ඉතාමත් රැඳී පවතින රටක් ඒ වගේ මේ දූෂණ තත්ත්වයන් නිසා රටට ගෙන තියෙන ප්‍රතිරූපයක් ලෝකයා හමු එච්චර හොඳ වෙන්නේ නැහැ මේ දූෂණ තත්ත්ව වැඩි වීම නිසා ඒ නිසා මම හිතනවා අපේ රට වටා තියෙන මුහුද ඉතාමත් අපි හොඳට තියෙනවා නමුත් ගොඩක් තැන්වල මේ දූෂණ තත්ත්වයන් නිසා දූෂණය වෙච්ච නිසා අනිත් රටවල සාපේක්ෂව සමරක් දිනන රටවල සාපේක්ෂව මේ මුහුද තියෙන තැන ගැන මට එච්චරම සතුටු වීමේ හැකියාවක් නැහැ ආචාර්යතුමනි ඔබතුමන් සඳහන් කරන ආකාරයට අපේ රටේ මුහුද පිළිබඳව එතරම් ඇතම් ස්ථාන පිළිබඳව සතුටු වෙන්න බැහැ කියන කාරණේ ප්‍රකාශ කරනවා නම් මොන වගේ හේතුන් මතද ඇත්තටම අපේ මේ මුහුදු පද්ධතියේ විනාශ වෙන්නේ මේ පරිසරයේ මුහුදු පරිසරයේ විනාශ වෙන්න හේතු වෙලා තියෙන්නේ මොන වගේ කරුණු කාරණා මතද වර්තමානයේ අපේ වෙරළ කලාපයේ මුහුදු කලා ප්‍රදේශයේ ප්‍රධාන තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි දූෂණය වෙරළ කලාප දූෂණය වෙරළ දූෂණය වීමේ ප්‍රධානකම දෙකක් බලගලම එකක් තමයි දූෂණ ප්‍රබයන් මුහුද පැත්තෙන් ළඟා වෙන එක අනික තමයි මුදූෂණ ප්‍රබෝයන් ගොඩවි පැත්තෙන් ළඟා වෙන එක. ඒතර මුහුද පැත්තෙන් ළඟා වෙන දූෂණ ප්‍රබෝයන් 20% විතර තමයි අපිට ලැබෙන්නේ. දැන් ළඟදී ඉන්දියාවෙන් ආව අපිට සායනික අපද්‍රව්‍ය ප්‍රමාණයක් ලැබුණා. ඒ මුහුදු තරංගහරා ඒ වගේ. නමුත් 80%ක්ම දූෂක ප්‍රබෝයන් එන්නේ ගොඩවි මාසිත. ගොඩම රට මැදින්නේ. ඒතර මේ ඝන අපද්‍රව්‍ය සහ ද්‍රව අපද්‍රව්‍ය. ඝන අපද්‍රව්‍ය කියන්නේ අපි කියන ප්ලාස්ටික්, පොලිතින්, ෆෝම් වර්ග ඒවා. ඊට අමතරව ද්‍රව අපද්‍රව්‍ය කියලා අපි කියන්නේ මල පහ සෝචි ඒ වගේම මල අපද්‍රව්‍ය ඒ වගේම කෘෂි රසායනික ද්‍රව්‍ය ඒ වගේම අපි බීලා ඉතුරු කරන විසි කරන බෙහෙත් ද්‍රව්‍ය මේ හැම දෙයක් වෙන්නේ වෙරළ කලාපෙත් අපි හිතනවා නුවරළිය කරන ක්‍රියාදාමයකින් අපේ වෙරළ කලාපයට හානියක් වෙන්නේ නැහැ කියලා හිතුවට ඒක වෙන නුවරළිය ජන සිද්ධියක් වුණත් ඒක අවසාන බලපෑම වෙරළ කලාපයට එතන මේ නිසා මේ තත්ත්වය නිසා අපේ වෙරළ කලාපේ ගංගා වැටෙන තැන් ඒ වගේම දියපාරවල් ඇල මාර්ග වැටෙන තැන් හැමතැනම ඉතාමත් දෝෂික තත්ත්වයට පත් වෙලා තියෙනවා. සමහර තැන්වල මුහුදීන ජීවි විදත් ඉතාම අඩු තත්ත්වයට පත් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට අපේ කැලණි ගංගමෝය ආශ්‍රිතව සම්පූර්ණ ජීවි විදත් විනාශයට පත් වෙලා තියෙනවා. වැල්ලවත්ත ප්‍රදේශයේ ගියට පස්සේ වෙරළ කලාපයේ තියෙන ගල් මතවක්වත් සත්තු නැහැ. මොකද ඒ තරමට දෝෂක ද්‍රව්‍ය අපේ වෙරළ කලාපයේ තියෙන නිසා. ඒ වගේම අපේ පළාත් පාලන සමාන ආයතන වලින් නිකුත් කරන
අපි පිරිපාද නොකරන ලඳ මලාපද්‍රව්‍ය සමරත් තැන් තම එකතු වෙනවා රටේ. මේ හේතු නිසා දූෂක ද්‍රව්‍ය නර අපි වෙරළ කලාපෙට එකතු වෙනවා. මෙන්න මේ තත්ත්ව නිසා අපි වෙරළ කලාපේ ගොඩක් තැන්වල දූෂණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. නමුත් මේ තත්ත්වය අපි හැකියකුණින් අපි විසඳගත යුතුයි. මේක යථාර්ථයට පත් කරගත යුතුයි. මොකද අපේ ශ්‍රී ලංකාවක් වශයෙන් අපේ දූපත් රාජ්‍ය අප රටවටේ තියෙන ලංකාවගේ අටගුණයක් විශාල මුහුදක්. අනිත් රටවල් මේ මුහුද වලින් නිතර වැඩි ප්‍රයෝජන ගන්න අතර අපි තාම රටේ දැන් රට ඇතුළේ දේවල් ගැන තමයි හිතන්නේ. රටේ ආර්ථිකය අපි යොමු වෙනවන මුහුද ආර්ථිකයකට. ඒ නිසා ඒ ආර්ථිකයට යද්දී අපි වෙරළ කලාපයේ සමුදිත හොඳ මට්ටමින් තියෙන ඕනේ. ඒ නිසා අපි මේකනේ මීට වඩා යහපත්ව මීට වඩා අවධානයෙන් වැඩ කරන්න ඕනේ කියලා මම හිතනවා. හොඳයි, දැන් මුහුදට අපද්‍රව්‍ය කිරීම සම්පූර්ණ වරදක් සහ එය දඩුවම් ලැබිය හැකි වරදක් වන තත්ත්වයේ නීති මා විශ්වාස කරන විදිහට පවතිනවා. එවන් වූ තත්ත්වයක් තුළ විදේශීය රටවල් අපි ගත්තහම විශාල වශයෙන් මුහුදට අපද්‍රව්‍ය කිරීම සිද්ධ කරනවා. හැබැයි ලංකාවේ ඒ තත්ත්වය වැඩි වශයෙන් වාර්තා වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ සඳහන් කරන මේ කාරණෙත් එක්ක ආචාර්යතුමනි, දැන් මේ යම්කිසි විදිහට හොර රහසේ හෝ විශාල වශයෙන් අපේ මුහුදටත් මේ අපද්‍රව්‍ය කිරීම වැඩි වශයෙන් සිද්ධ වෙනවා කියන කාරණේද? ඇත්තම අපේ මුහුද්දේ වෙරළ කලාපයට අපද්‍රව්‍ය කිරීම වෙන්නේ අපි විසින්ම තමයි. ඒක පිටරටින් එන දෙයක් නෙවෙයි. ඊට අමතර අපේ අපේ රට වගේ අටගුණයක් විශාල ඈත මුහුදේ වෙන රටකින් ඇවිල්ලා අපද්‍රව්‍ය යම්කිසි දැමීමක් එකතු කිරීමක් කරොත් අපි සී ඩම්පින් දෙයක් කරොත් ඒක අපිට මේ වෙද්දී නිරීක්ෂණය කිරීමේ හැකියාවක් නැහැ. මොකද අපිට ඒ තරම් තාක්ෂණයක් අපේ රටට නැති නිසා. නැත්නම් අපිට චන්ද්‍රිකා මාර්ගයෙන් මේකන හෙව්වොත් ඇරෙන්නේ එහෙම තමයි. ඒ ප්‍රදේශයේ ගමන් කරන ගුවන්යානා හෝ වෙන්නම කෙනෙක් අපිට දැනුවත් ඇරෙන්න එහෙම තත්ත්වයක් නැහැ. නමුත් මම දන්න කරුණක් තමයි නාවික ශාස්ත්‍රයේ තියෙන මේ තියෙන පිබිදීම සහ අලුත් පරිසරයට අනුගත වීම හරහා නාවික ශාස්ත්‍රයේ තාම හොඳ මට්ටමේ තියෙන නැව් කිසිම දෙයක් තමන්ගේ නැවකින් කිසිම දෙයක් දැමීමට මේ වෙද්දී යොමු වෙන්නේ නැහැ. මොකද අපි බීම බටයක් හෝ නැවකින් මුහුදට දැම්මොත් ඒ දඩිය ඉතා අධික ඩොලර් කාණ මිලියන කාණ දඩයක් ඒ නැව සංස්ථාට යෙදෙන තත්ත්වයේ නීති රීති අන්තර්ජාතිකව තියෙනවා. ඒ නිසා ඒ නාවික ශාස්ත්‍රයෙන් වෙන දූෂණය අඩුයි. නමුත් මේ වෙද්දී වෙන්නේ ගොඩක් අපේ රටට මේ වෙද්දී බලපාලා තියෙන්නේ අපේ රටේම වෙන ඇතුළේ වෙන දූෂණය සහ ධීවර කර්මාන්තය හරහා වෙන දූෂණය. අපි දන්නවා මම ඔබත් පරිශීලක වගේ රට ඇතුළේ වෙන කසල අඩුවෙන් කළමනාකාරී වීම නිසා ගංගා හරහා එන දූෂණයට අමතරව අපි ධීවර කාර්මිකය තාම මේ රටේ තමන් යැපෙන පරිසරය ගැන හිතීම නැතරම යොමු වෙලා නැහැ. ඒ පරිසර ගරු කිරීමක් කරන්න ඒ නිසා ගොඩක් ධීවර කාර්මිකය තමන්ගේ බෝට්ටුවෙන් ඉවත් කරන දැවි තෙල් ඉතින් බෝට්ටුවෙන් ඉවත් කරන රසායනික ද්‍රව්‍ය අපි දෙන බෝට්ටුවක් වුණාම බෝට්ටුවේ තියෙන මදුරු නාශක හෝ එහෙම නැත්නම් කැරපතර නාශක රසායන ද්‍රව්‍ය ගොඩක් භාවිත කරන බෝට්ටුවල මේ සිළු දෙයක්ම ඒගොල්ලෝ අයින් කරන්නේ තම වටා තියෙන මොහොතේද? ඒ මොහොතේ කියන්නේ ඒ කියන්නේ ඈත මොහොතේ වෙන පුළුවන් නැත්නම් බෝට් නවතා තිබෙන වරායක් තුළ වෙන්න පුළුවන්. ඒතර ඊළඟට බෝට්ටුව සේදීමේදී අයින් කරන සීලම දේව බෝට්ටුවේ වටේ තියෙන බෝට්ටුවේ බඳේ තියෙන සතුන් ඉවත් මේ සියලු දේම දාන්නේ මොහොත. ඒතර අනේක දූෂණ ඉතාමත් අධික ලංකාව. ඊට අමතර බෝට්ටුවෙන් ඉවත් කරනද දැල්ලාම් පන්න. සියලු දේම දාන්නේ මොහොතට. මාළු ප්‍රවාහණය හෝ මාළු අපි කියන මාළු ඇතුලේ එහා මෙයා භාවිතා කරන බෑග් වර්ග පොලිතින් බෑග් සියලු දේම දාන්න මොහොතට අපි වෙන මෙතනින් අපි වෙනස් වෙනවා. අපේ කියන්නේ අපේ මොහොත විනාශ කරන්නේ අපිම. දේවල කර්මයකින් කියන ශ්‍රී ලංකාවේ ඒතර මේ අපිම තමයි රට ඇතුලේ හෝ වෙරළ කලාපයේ හෝ කියන මොන තරාතිරමක මොන දෙයක් කරත් අපේ වෙරළ අපි මේ වේදි විනාශ කරමින් තියෙන්නේ අපිමයි. අපේ පිටරටින් වෙන දේශනේ ඉතාමත් අඩුයි. ඒ නිසා ශ්‍රී ලංකාවෙන් අපි මේකට වාසි කරනවා. ලෝකේ බොහෝ විට අපි දකින දෙයක් තමයි විවිධ විදේශ පුවත් වලින් පවා වාර්තා වෙන සමීක්ෂණ වලින් එන විද්‍යාචින් සවා ගන්නා කරුණක් බවට පත් වෙලා තියෙනවා. තව වසර කිහිපයක් ඇතුළත මේ කුඩා දිවයින් කුඩා දූපත් මුහුදු ජලයෙන් සම්පූර්ණ යට වෙලා අපේ ලංකාවේ විවිධ ප්‍රදේශ නම් වෙනවා. මෙන්න මේවා සම්පූර්ණ විනාශ වෙලා යන තත්ත්වයක් තියෙනවා 2025 වගේ වෙන කාල සීමාවක් ඉතාම කෙටි කාල සීමාවක් ඇතුළත කියලා. මේ වර්තමාන තත්ත්වය කොහොමද මම කැමති දැනගන්න. මේක අපි දේශගුණ විපර්යාස හරහා වෙන මුහුද මට්ටම ඉහළ යාම සඳහා තමයි මේ දැන් අපි මේ ඔය කතා වෙන්නේ. ඒතර අපි හිතනවා දේශගුණ විපර්යාස හරහා මුහුදු පෘථිවි ගෝලයේ උෂ්ණත්වය වැඩි වීම හරහා අපි වෙන මුහුදු පෘථිවි ගෝලයේ උෂ්ණත්වය වැඩි වීම කියන්නේ මුහුදත් උෂ්ණත්වය වැඩි වෙනවා. අපි දැන් යම් කිසි දෙයකට උෂ්ණත්වය සපේවිලගේ ප්‍රසාරණය වෙනවා. අපි කියන සී ස්වෙලින් කියලා මුහුද ප්‍රසාරණය වෙනවා. ඒතර ඒ හරහා මුහුදු මට්ටම ඉහළ යනවා. ඒතර ඒ මුහුදු මට්ටම ඉහළ ගියා කියන්නේ අපි වෙරළ කාදිනිය සහ මුහුදට වෙලට එන රැළ ප්‍රමාණය වැඩි වෙනවා. වැඩේ යම් කිසි ප්‍රමාණයක් යටවීමට ඉඩකඩ තියෙනවා. ඊට අමතරව අපේ පෘථිවි ගෝලයේ තියෙන උෂ්ණත්වය ලෑමරහ අපේ ද්‍රවාංශයේ තියෙන අයිස් කඳු ග්ලැසියර් මිලියන ගණක් වසර ගණක් පැරණි අයිස් කඳු දිය වෙනවා. ඒතර අලුතින් වතුර මුහුදට එකතු වෙනවා. ඒ නිසාත් මුහුද මට මිල යනවා.
මෙන්න මේ හේතු දෙක නිසා අනිවාර්යෙන් මුහුද මට මිහිල යාම නිසා අනිවාර්යෙන් මේ ලෝකයේ අනාගතයේ සමහරක් දූපත් යටවීමේ හැකියාවක් තියෙනවා. උදාහරණයක් ලෙස මාලදීවත් ඒ තත්ත්වයක තියෙනවා. දැන් ලංකාවෙත් මුළු ලංකාවම නැති වුණත් සමහර ප්‍රදේශවල මුහුද මට්ටමේ මේ ඉහළ යෑමේ හැකියාවක් තියෙන යනුව වෙරළ කාදනය වැඩි වීමේ හැකියාවකුත් තියෙනවා. මේ හර ලංකාව සම්පූර්ණයෙන් යටවේ කියලා අපි කතා විශ්ල කරන්න. නමුත් අපි විද්‍යාඥයන් ගොඩක් කියන්නේ මීටර තව දෙක තුනක් වගේ ඉහළ යයි තව දශකයක් වගේ කාලයක් මේ ශතවර්ෂයක් වගේ කාලයක් තුනට. ඒතර ඒ කාලයේ වෙද්දි මම හිතනවා මෙහෙම මුහුද මට්ටම ඉහළ ගියත් අපිට යම්කිසි වෙලාවක් කලක් ඉඩක් එයි මේකට අදාළ ක්‍රියාමාර්ග අරගෙන අපේ රට ආරක්ෂා කරගන්න. නමුත් මේක අඩු කරගන්න පුළුවන් අපිටම තමයි. මොකද වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙද්දී තමයි මුහුදු සම්පූර්ණ පෘථිවියේ උෂ්ණතාවය වැඩි වෙන්නේ. අපිට කාබන් ඩයොක්සයිඩ් වලින් තමයි මේ මේන තාපය නවත්තගෙන පෘථිවිය. තාපය නවත්තගත්ත කියන්නේ පෘථිවි උෂ්ණතාවය වැඩි වෙනවා. ඒතර අපිට කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරගන්න නම් අපි අඩුගත් ගත්තොත් අපිට පුළුවන් පෘථිවි උෂ්ණතාවය වැඩිම අඩු කරගන්න. කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරගන්න අපිට එකම ගත් තමයි අපි මුහුදේ හොඳ මට්ටමක තියාගන්න එක. මුහුදේ මතන මුහුදෙන් ගොඩක් කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න නිසා. ඊට අමතර වන විනාශය වළක්ව ගන්න එක. ඊට අමතරව හැකිතාක් ශාක වන ඇති වන ගහ නැති කිරීම. මේක හැම කෙනෙකුටම කරන්න පුළුවන් දෙයක්. ඔබටත් පුළුවන් මටත් පුළුවන්. අඩු ගන්න එක පුද්ගලයෙකුට එක පැලයක් හෝ එක ගහක් අඩු ගන්න ගස් පහක් එහෙමත් වාවාගෙන තියාගන්න පුළුවන් නම් මේක අපි අපිට කරන දෙයක් නෙමෙයි. මේක අපේ රටට මුළු ජාතියටම මුළු විශ්වයටම කරන උදව්ව. ඒ නිසා අන්‍ය දේවල් හරහා ඔරිටේකට පුළුවන් මේ තත්ත්වේ මඟහරින්න. ඒත් මම හිතනවා අපේ ඉදිරි තව වසර 100ක් තරයයි මේ තත්ත්වය ඔබ තිබු තත්ත්වයට සම්මුණ යටවල යන සමරක් දූපත් අතර පොඩි පොඩි දූපත් උෂ්ණ කියන උසින් අඩු දූපත් විනාශ නැති වෙලා මෙයි. නමුත් ඒත් අපිට පේන වැඩිපුර හානියක් පේන තත්ත්වයට රටේ මුහුදු කාදනය ඇති වෙන තැනක් තව ගොඩක් අවශ්‍යයක් වගේ කලක් යයි. ඒ වෙදි රටට කලක් තියෙනවා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැන මේක අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔබතුමන්ට ලබා දෙන්නට පුළුවන් උපදේශය මොකද්ද මේ සමුද්‍ර දූෂණය වළක්වාලමින් මේ මුහුදු පද්ධතියෙන් පරිසරය ආරක්ෂා කරගන්නට? මට දෙන කෙටි කාලෙන් මට කියන බලන් කෙටිම උත්තරය තමයි හැකිතාක් සමුද්‍ර දූෂණයෙන් වළක්ව ගන්න එක. හැකිතාක් අපි පුද්ගලයන් වශයෙන් එක පුද්ගලෙක් විසින් ජනනය කරන ප්ලාස්ටික් පොලිතින් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් නම්, ඒ වගේම අපි හැකිතාක් දුවට අපි ජනනය කරන කුණු ප්‍රතිචක්‍රීය කරගන්න පුළුවන් නම්, ඒ වගේම ධීවර කාර්මිකයන් හැකිතාක් තමන්ගේ නිෂ්පාදනය නිපද වෙන පසල නිසි පරිදි ප්‍රතිචක්‍රීකරණය කරනවා නම්, ඒ වගේම ඒ වෙරළ කලාපයේදී තියෙන සියලු දෙනාම තමන්ගේ වෙරළ කලාපයේ පිරිසිදු තියාගනවා නම්, ඒ වගේම හැම කෙනෙක්ම තමන්ගේ ගහක් වැලක් සිටවගෙන ඒ කුඩා දේ කරනවා නම් අපේ ලෝකයේ සාමාන්‍ය ජනතාවට මම හිතන්නේ මේකින් තමයි අපිට මේ දේවල් කරන්න පුළුවන්. ඊට අමතරව අන්තර්ජාතික වෙන ක්‍රියාමාර්ග ගොඩක් තියෙනවා. නාවික ශාස්ත්‍රයෙන් වෙන ක්‍රියාමාර්ග හරහා නාවික ශාස්ත්‍රයෙන් වෙන දූෂණ අඩුයි. දූෂණ වැඩිපුර වෙන අපි අතින් අපි මේ දූෂණ තත්වයෙන් ගැන අවබෝධයක් අරගෙන එකින් වෙන ප්‍රතිවිපාක අපිටම වෙන එක දැනගෙන ඒ සඳහා කරන්න පුළුවන් ඉතා කුඩා දේ කර අනිවාර්යෙන් අවසානයේ අපිට පුළුවන් රටක් වශයෙන් ජාතියක් වශයෙන් මුළු පෘථිවි වාසීන් වශයෙන්ම ඉදාම හොන් තත්ත්වයට පත් වෙලා දූෂණ අඩු කර ගැනීම හරහා සමුද්‍රය ඉතාමත් හොන් තත්ත්වයට පත් කර ගැනීම හරහා මේකට අපිට මුහුණ දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. වෙරළ කලාපයන් වල මේ තනින් තන හෝටල් ලිදු වෙනවා, තනින් තන ගොඩනැගිලි ලිදු වෙනවා, මහා විශාල ලෙස මේ පරිසර විනාශය සමුද්‍ර විනාශ වීමේ එක හේතුවක් බවට මේ පත් වෙලා තියෙනවා. අනවසර ඉදිකිරීම විශාල වශයෙන් සිද්ධ වෙනවා. මේ සඳහා වන ඔබතුමන්ගේ ක්‍රියාදාමය මොකද්ද? ඉදිකිරීම ගැන අපි ආයතන සම්පූර්ණ ඍජු දායකත්වය නොදැක්කොත් අපි දන්නේ වෙරළ කලාපයේ වෙරළ මායිමේ ඉඳලා යම්කිසි ප්‍රමාණයක් රටේ හැමතැනම නීත්‍යයක් වශයෙන් ඉඩ තියලා තියෙන වෙරළ කලාපයට තමන්ට අවශ්‍ය මායිම් තීරණය කරගන්න ස්වභාවයට ඒත් ඉඩ තියෙන පටිය රටේ තැන්තන පටිය පළල තැන්තන වෙනස් වුණත් ඒ ප්‍රදේශයේ හැම කෙනෙක්ම දන්නෝ මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඒතර ඒ දැනදෙන තමයි මේ ප්‍රදේශයත් භාවිත කරන ඒ ගොඩනැගිලි හදන්නේ. ඒතර කවුරුහරි කිව්වොත් මම මේක දන්නේ නැහැ කියලා ඒක වැරදි. ඒක රටේ නීතියක්. ඒතර හැම කෙනෙක්ම ඒ නීතියට ගරු කරමින් ඒ ප්‍රදේශය ඉවත් කරලා තමන්ගේ ගොඩනැගිලි සහ තමන්ගේ ව්‍යාපාර ස්ථාන හදා ගන්නවා නම් ඒ වගේම එහෙම දෙයක් නිරීක්ෂණය කරවත් ඕන කෙනෙක් රටේ ඕනම පුද්ගලෙක් එකදා ක්‍රියාමාර්ග ගන්නවා නම් පුද්ගලින් වශයෙන් නැවකත් මෙහෙම දෙයක් දැක්කොත් තියෙන අදාළ තැන් වලට දැනුම් දීම කරනවා නම් අපිට පුළුවන් මේ තත්ත්වය අඩු කරලා අනවසර ඉදිකිරීම කියන දේ රටෙන් ඉවත් කරලා දාන්න. මේ වෙරළ කලාපෙන් ඉවත් කරලා දාන්න. මොකද අපි දන්න වෙරළ කලාපේට එහෙම පටියක් තියන්න හේතුව තමයි අපි වෙරළ කලාපයට ඉඩ දෙනවා තමන්ට ඕන ඔය වෙරළ මුහුදට ගියල හෝ ගොඩවිමට ඇවිල්ලා තමන්ට ඕන තැනක නවතින්න. ඒ එක තමයි පටියක් කියන්නේ. ඒක තමයි මේක ප්‍රධාන විද්‍යාත්මක පදනම. අපි ඒක ස්වභාවයෙන් ඉඩ දීලා අපේ වැඩ අපි හිමින් කරගන්නවා නම් අපිට ස්වභාව ධර්මතික අපි චැලෙන්ජ් නොකර ඒකත් හැප්පෙන්නේ නැතුව අභියෝග නොකර මම හිතනවා ඒක තමයි අපි කරන්න හොඳම දේ. ඒ දේ අපි තේරුම් ගන්න මේ ඒ නීති අනුගමනය කරොත් අපිට මේ අනවශ්‍ය ඉදිකිරීම කියන ප්‍රශ්නේ මොකද ලංකාවට ඇති වෙන එකක් නැහැ. බැහැින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී පුළුළු මාතෘකාවක් ඉතාම ඉක්මනින්
සඳහන් කරමින් ඒ වගේම අපිට දැනුම් සම්භාරයක් මේ සම්බන්ධයෙන් ලබා දුන්නට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතායි අද 7:00 කාලේ අපේ මේ සාකච්ඡාවට සහභාගී වෙන්න. සියත් ටීවී දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත් ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.